නෙත්‍යෆම් ධර්ම දක්ෂිනාවේ දේශකයාණන් වහන්සේ පූජ්‍යපාද මාතර මහින්ද ස්වාමින් වහන්සේ අවසරයි ස්වාමින් වහන්සේ සාදු 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 සමන්ත චක්කවාලේසු गच्छन्तु देवता सद्धम्मं मुनि राजस्स सुनन्तो सग्ग मोक्खदं धम्मस्सवन कालो अयं बदंता धम्मस्सवन कालो अयं बदंता धम्म सवन कालो अयं बदंता नमो तस्स भगवतो अरहतो सब्ब धम्मेसु पटिहत ज्ञान चारस्स दस बल दरस्स चतुवे सारच्च विसार दस्स सब सत्तुत्तमस्स धम्मिस्स रस्स धम्म राजस्स धम्मत्सामिस्स तथागतस्स सब्बन्युनो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सब्ब धम्मेसु अप्पटिहत ज्ञान चारस्स दस बल दरस्स चतुवे सारच्च विसार दस्स सब्ब सत्तुत्तमस्स धम्मिस्स रस्स धम्म राजस्स धम्मत्सामिस्स तथागतस्स सब्बन्युनो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सब्ब धम्मेसु अप्पटिहत ज्ञान चारस्स दस बल दरस्स चतुवे सारच्च विसार दस्स सब्ब सत्तुत्तमस्स धम्मिस्स रस्स धम्म राजस्स धम्मत्सामिस्स तथागतस्स सब्बन्युनो सम्मा संबुद्धस्स उतुम्मो भाग्यवतुन् वहन्सेट मागे उतुम्मो नमस्कारय वेवा धम्मस्वामी लोकस्वामी भाग्यवतुन् वहन्सेटैति धर्मयक् देशना करण मे विलावे मागे मुविन् वेरदि वचनयक् पिटनु वेवा मिथ्यादृष्टिक वचनयक् पिटनु वेवा मगे अदहसक् धर्मयट विरुद्धव पिटनु वेवा उतुम्मो भाग्यवतुन् वहन्सेगे सत्यमो बुद्ध वचनय भाग्यवतुन् वहन्से सतुटुवेन आकार्यट देशना करन्न मट शक्तिय लबेवा ए संदहा सियलु आर्यन वहन्सेलागे अनुग्रहय लबेवा सियलु सत्पुरुषयन वहन्सेलागे अनुग्रहय लबेवा सियलु शासनारक्षकेन वहन्सेलागे अनुग्रहय लबेवा हेम दिनाटम भाग्यवतुन् वहन्सेगेम धर्मय अवबोध करगिन उतुम चतुरार्य सत्य धर्मयम अवबोध करगनित्वा साधु 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 सद्धर्म श्रावक कारुणिक गुणगरुक पिंगवात्नी अद दवसेदी पिंगत हेम दिनाम मे विलावे बलापुरुत्तु वन्नी भाग्यवत अरहत सम्मा संबुदुरजानन वहन्से विसिन ओबित मगित निवन पिनिस महाकरुणावें देशना कोट वदाल सुवासु दहसक धर्मस्कंद्य नतरीं इतामत्म वटीन धर्मकारणावा श्रवणे करन्नटाय अदमी उतुम सद्धर्म देशनावे दायकत्वेगेन कटयुतु करनु लबन्नी महानुवर श्रीमत् कुडा रत्वत्त मावत नुंबर हारसिय असो एकें एक लिपिने पदिंची
චිත්සිරි ජිනදාස මහත්මයා ඇතුළු ඒ පින්වත් පිරිස අපි ඒ පින්වතුන්ට ධර්මානුශාසනාව අවසානයේදී පින් අනුමෝදන් කිරීමේ අරමුණින් අදත් ඉරිදා ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව ආරම්භ කරන්නයි බලාපොරොත්තු වන්නේ එළඹෙන වෙසක් පොහොයේ නිමිති කරගෙන වෙසක් සතිය හැටියට නම් කරලා ජාතියේ නාලිකාව මේ ශාසනයේ නාලිකාවන නෙත් නාලිකාව අපේ පින්වත් පිරිසට ඉතාම වැදගත් වටින ධර්මදේශනා මාලාවක් විශේෂ මාතෘකා කිහිපයක් යටතේ දේශනා කරවන්නට ඒ පින්වත් පිරිස කටයුතු සෝදානම් කරගෙන තිබෙනවා ඒ තමයි නිර්වාණ මාර්ගීහි තියෙන හරියට මුදුන් මුල වගේ තවත් විදියකින් කිව්වොතින් මුළු දිවන් දකින්න මගම කෙටියෙන් විස්තර කරන්න කියලා මෙන්න මේ මාතෘකාව තමයි ඉදිරිපත් කරන්න තියෙන්නේ ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට අයත් මේ අංග 8 දින 8ක් පුරාවටම අපගේ පින්වත් දේශකයන් වහන්සේලා මූලික කරගෙන දේශනා කරවන්නට net නාලිකාව සෝදානම් කරගෙන තිබෙනවා අද ඒ දේශනා මාලාවේ ආරම්භක දේශනාව පින්තුනි ඇත්තටම මේක බොහොම ගැඹුරු මාතෘකාවක් මේ මාතෘකාව ලැබෙනකොටත් අපි කල්පනා කළේ කොහොමද මෙවැනි කාරණාවක් අපි මෙවැනි වෙලාවක් තුල දේශනා කරලා නිමා කරන්න කියලා නිමා කරන එක තබා ආරම්භයක්වත් ගන්න අපිට අපහසුයි ඒ තරම් දුෂ්කරයි ඒ තරම් ගැඹුරුයි කෙලවරක් නැතුව ආපු මේ සංසාර ගමනේ කෙලවරක් පණවන්නට බැරි ආපු මේ සංසාර ගමනේ නිදහස් වෙන්න තියෙන මාර්ගය තමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ මේ දේශනා මාලාවේ ආරම්භක දේශනාව නිසා මට හිතුන මේ කාරණාවල් ටිකත් අපේ පින්වතුන්ට මතක් කරමින්ම අද අපිට තියෙන මේ දේශනාව ඒ මාතෘකාව යටතේ කරුණු කාරණා කිහිපයක් අපේ පින්වතුන්ට මතක් කරන්න පින්වතුනි අපි මේ සංසාරේ කොච්චර ඇවිදගෙන ආවද කෙලවරක් පණවන්න බෑ භාගතුනාස් දේශනා කළේ එහිමයි මෙන්න මේ ආපු සංසාර ගමනේ පින්වතුනි අපිට මේ සසරින් මිදෙන්න තියෙන මාර්ගය තමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිළිබඳව කරුණු දක්වනකොට මේකට අර්ථ තුනකින් මේක විස්තර කරනවා කෙලෙසුන් කෙරෙන් දුරු වූ අංග 8ක් ඇත්තා වූ ප්‍රතිපත්තිය මොන පළවෙනි අර්ථය ඒ ප්‍රතිපත්තිය පුරණ පුද්ගලයා ආර්ය භාවයට පමුණුවන අංග 8ක් ඇත්තා වූ ප්‍රතිපත්තිය තුන්වෙනි එක තමයි පිලිපදින්නා වූ පුද්ගලයාට ආර්ය ඵලයක් ලබා දෙන අංග 8ක් ඇත්තා වූ ප්‍රතිපත්තිය ත්‍රිමිනි මේක තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයට ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන මේ වචනෙට අර්ථ දක්වල තියෙන. ඒ කියන්නේ මේක තමයි මිදෙන මඟ. හැබැයි මේක මිදෙන මඟ කියලා අපි දේශනාවල් වලදී අපේ පින්වතුන්ට දේශනා කරනවා. බොහෝ දිනක් පටලව ගන්න තැනක් තමයි මෙන්න මෙතන. ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය නිවන් දකින මඟ කියලා කිව්වට ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මේ පද 8 විතරක් අර්ථ ගන්නවන එක නෙවෙයි නිවන් දකින මඟ කියලා කියන්නේ. මේක හරියට තියෙන පින්වතුනි මාත්‍රිකා 8ක් කියලා කිව්වොත් නිවැරදි. මිත්‍රින් තමයි යන්න තියෙන්නේ මාර්ගයට. මේක තමයි මඟ. හැබැයි මේ මාර්ගය පින්වතුනි අපිට වටහා ගන්න භාග්‍යවතුන් වහන්සේගේ මේ 84,000ක් ධර්මස්කන්ධයම පින්වතුනි මේකට අදාළයි. හරියට බුදුරජාණන් වහන්සේගේ ත්‍රිපිටක අට කතාව බාජන 8ක් හදලා එම් නැත්තම් වගු 8ක් හදලා කොටු 8ක් ඇඳලා ඒ කොටු 8කට දාන්න කියලා කිව්වොත් මෙන්න මේ 8ට තමයි දාන්න පුළුවා. මං හිතන එහෙම කිව්වොත් අපේ පින්වතට වැටහි. ඒ කියන්නේ මුළු භාග්‍යවතුන් වහන්සේගේ මුළු ධර්මයේම කියලා කියන්නේ පින්වතුනි ආර්ය අෂ්ටාංගික මාර්ගය. අපේ මේ ත්‍රිපිටකේ පින්වතුනි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිළිබඳ කරුණු දක්වනකොට මේ සම්මා දිට්ඨිය කියන කාරණාව පමණ සම්මා දිට්ඨිය කියන කාරණාව පමණක්ම වචන 300කට වඩා එහා පින්වතුනි විස්තර කරලා තියෙනවා ත්‍රිපිටකේ. ඒ තරම් ඒ කාරණාව පින්වතුනි කොටස් වලට බෙදලා තියෙනවා. හැම දෙයකටම සම්මා දිට්ඨිය ඒක මූලික වෙන නිසා. ඒ නිසායි පින්වතුනි ඒ කාරණාව ඒ විදිහට විස්තර කරලා තියෙන්නේ. අරහත්ත ඵල සම්මා දිට්ඨිය
අරහත් මග්ග සම්මාදිට්ඨිය, අරිය මග්ග සම්මාදිට්ඨිය, කම්මපත සම්මාදිට්ඨිය, ඥාන සම්මාදිට්ඨිය ඔය වගේ පිඟුතුනේ වචර 300ක් විතර හොයාගන්න පුළුවන් අපිට ත්‍රිපිටකේ සම්මාදිට්ඨිය කියන කාරණාව පමණක් ගත්තම. ඒකයි මම කිව්වේ කොටු අටක් ඇඳලා ඒ කොටු අටට මේ භාග්‍යවතුන් වහන්සේගේ මේ මුළු ත්‍රිපිටක අට කතාවම පිඟුතුනේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගේ නම් මේ පද අටට යොදන්න පුළුවන්. ඒකයි මම කිව්වේ මේ වචන අට කියන්නේ නම්මට මාත්‍රකාට මම ආරම්භයේදී මේ කාරණා පැහැදිලි කරනවා කියලා කිව්වේ දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි නිවන් දකින මඟ කියලා කිව්වම පිඟුතුනි බොහෝ දිනෙක දැන් ඒක සමහර ලාවට අපිටත් ඒ අත්දැකීම් ලැබිලා තියෙනවා බොහෝ දිනෙක සමහර ලාට මේ පැයකට දේශනාවක් ආරාධනා කරාම එමෙ නැත්තම් නිවසක ස්ථානික දේශනාවක් ආරාධනා කරාම මාත්‍රකාවක් දෙනවා ස්වාමීන් වහන්සේ අපට ආර්ය අෂ්ටාංගික මාර්ගය විස්තර කරලා දෙන්න. එතකොට ඒකින් ඒ ප්‍රශ්නේ අහන්නේ ඒකේන ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් තමයි මේ නිවන් දකින මඟ පුරා ගන්න පුළුවන්කම ලැබෙන්නේ කියලා කාරණාව අහලා තියෙන නිසා. මම මේ කාරණාව අපි පිංගොතට මෙතනදී මතක් කළේ පිංගොතුනි බුදුරජාණන් වහන්සේගේ මුළු ධර්මස්කන්ධයම කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. මොකද භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශයක් කරලම තියෙනවා. අනෝනම් අනදික මේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අඩුත් නේ වැඩිත් නේ සබ්බාකාරං පරිපූර්ණං ਸਰව ආකාරයේම පිංඔතුනි මේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ පරිපූර්ණයි. එතරම් පරිපූර්ණ ධර්මයක් තමයි පිංඔතුනි මේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය. ඒක අර පාසාදික සූත්‍රේ දේශනා කරලා තියෙනවා. ඒවං සබ්බාකාර සම්පන්නං සබ්බාකාර පරිපූර්ණං අනෝනම් අනදිකං ස්වාක්කාතං කේවල පරිපූර්ණං බ්‍රහ්මචරියං සුප්පකාසිතාන්ති ඉති හේතං පස්සති ඉදමෙත්ත අපංකේය ඒවං තං පරිසුද්ධතරං අස්සාති ඉති හේතං න පස්සති. මෙනි මේ විදියට භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන පිංඔතුනි මේ භාග්‍යතුන් වහන්සේගේ මේ ධර්මයේ කියලා කියන්නේ නිවන් දකින්න තියෙන කෙටිම මාර්ගය. නිවන් දකින්න තියෙන කෙටිම මාර්ගය තමයි පිංඔතුනි මේ භාග්‍යතුන් වහන්සේගේ ත්‍රිපිටක අට කතාව කියලා කියන්නේ. එනිසා කිසිම කෙනෙක් පිංඔතුනි මේ කාරණාවල් වැරදියට තේරුම් කරගන්න එපා. බුදුරජාණන් වහන්සේ අපට නිවන් දකින්න විතරයි බණ කිව්වේ. භාග්‍යතුන් වහන්සේ අපට සසරේ ඇවිදින්න බණ කිව්වේ නෙයි. මොකද බුදු කෙනෙක් මේ ලෝකේ පහළ වෙන්නේ සංසාර සත්‍යව සසරට ඇදලා දාන්න නෙමෙයි. භාග්‍යතුන් වහන්සේමක් මේ ලෝකයට පහළ වෙන්නේ සසර සත්‍යව සසරින් මුදවන්න. හැබැයි භාග්‍යතුන් වහන්සේ කවදාවත් දේශනා කරලා නැහැ පිංඔතුනි මෙන්න මේ තැනට ආපු කෙනාට විතරයි නිවන් දකින්න පුළුවන් කියලා. උදාහරණයක් ගත්තොත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරෝතින් පැවිදි වෙන අයට පමණයි නිවන් දකින්න පුළුවන් කියලා. එහෙමනම් අපේ පිංඔතුන් ඉස්සර වෙලාම සියලුම කටයුතු ටික නවත්තලා නිවන් දකින්න කැමැත්තක් තියෙන කෙනා මුලින් කරන්න ඕන පැවිදි වෙන එක. මොකද පැවිදි වෙච්ච කෙනෙකුට විතරයි නිවන් දකින්න පුළුවන් කියලා දේශනා කරලා තියෙන්නේ එහෙමනම්? නෑ. එහෙම දේශනා කරලා නෑ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ ඕනම සත්වේකුට ඉන්න තැන ඉඳලා නිවන් දකින්න ප්‍රතිපදාව. ඒක ගිහි වෙන්න පුළුවන්, ඒක පැවිදි වෙන්න පුළුවන්, ඒක දුප්පත් වෙන්න පුළුවන්, ඒක නා පොහොසත් වෙන්න පුළුවන්, ඒක නා ස්ත්‍රියක් වෙන්න පුළුවන්, ඒක නා පුරුෂයෙක් වෙන්න පුළුවන්, ඒක නා උගත් කෙනෙක් වෙන්න පුළුවන්, ඒක නා නූගත් කෙනෙක් වෙන්න පුළුවන්. ඒ තැන අදාළ නැහැ. ඉන්න තැන ඉඳලා නිවනට යන මගක් තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. එතකොට එහෙම දේශනා කරනකොට භාග්‍යතුන් වහන්සේ ඒකට අවශ්‍ය කරන සියලුම ධර්ම කාරණා භාග්‍යතුන් වහන්සේ පිංඔතුනි දේශනා කරලා අවසන්. ඒකේ අඩුපාඩුවක් නෑ. එතකොට පිංඔතුනි භාග්‍යතුන් වහන්සේ මෙතන මේ කාරණාවෙදි විස්තර කරලා කියන්නේ ඒකයි දැන් අපිට බුදුරජාන් වහන්සේ නිවන් දකින්න විතරයි ධර්ම දේශනා කළේ. ඒකේ අනුණන් අනදිකන් අඩුත් නෑ වැඩිත් නෑ. සියලු ආකාරයෙන්ම පරිපූර්ණයි මේ ධර්මයේ. කිසිම තැනක මේක අඩුවක් උත් නැහැ. කිසිම තැනක මේ ධර්මයේ වැඩි වැඩි බවක් උත් නැහැ. මෙන්න මේකට තමයි පිංඔතුනි ධර්මයේ කිරි ඇති කරගන්න පැහැදීම කියලා කියන්නේ. ඒ නිසා නිවන් දකින මග ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කිව්වට හිතන්න එපා සම්මා දිට්ඨිය යහපත් දැක්ම කියන වචනේ කියන්නේ යහපත් දැකීම කියන කාරණාවමයි කියලා. නැහැ. යහපත් දැකීම මොකද්ද කියන එක භාග්‍යතුන් වහන්සේ බොහෝ දේශනාවලල දේශනා කරලා තියෙනවා. එහෙමනම් අපිට
සාකච්ඡා කරන්න තියෙන්නේ අද පළමු මාතෘකාව සම්මා දිට්ඨිය මම අර මූලික වශයෙන් අපේ පින්වතුන්ට මේ කාරණාව මතක් කරන්න ඕනේ කියලා හිතුවේ මොකද බොහෝ දිනෙක පින්වතුනි නිවන් දකින්න තමන්ට ඕන ක්‍රම තමයි පාවිච්චි කරන්නේ තමන්ට ඕන විදියට තමයි බණ අහන්නේ තමන්ට ඕන විදියට තමයි ධර්ම ඉගෙන ගන්න උත්සාහ කරන්නේ එහෙම කරපු එකේ ප්‍රතිඵල තමයි අද බොහෝ දිනෙකට මේ ලැබිලා තියෙන්නේ සංසාරේ මේ තා කාලයක් ආවෙත් ඒකයි මේ ජීවිතේත් අඩුමතරමේ තමන්ගේ හිතවත් පාලනය කරගන්න බැරි තැනට අඩුමතරමේ තමන්ගේ ද්වේෂය තමන්ගේ මෝහය තමන්ගේ ලෝභය තමන්ගේ හික්මුණු බව අනිකා පිළිබඳ හිතන විදිය මේ ආදී දේවල් වත් පිංඔතුනි අඩුමතරමේ තමන්ට පාලනය කරගන්න බැරි තැනට පත්ුනේ තමන්ට ඕන විදියට පිංඔතුනි මේ භාග්‍යතුන් වහන්සේගේ ශාසනය තුල හැසිරෙන්න ගත්තා අපිට ඕන විදියට බණ අහන්න අපි ඉගෙන ගත්තා අපට ඕන තැනින් අපට හිතෙන තැනින් මේ ධර්මයේ පිංඔතුන අපි ඉගෙන ගන්න උත්සාහ කළා බලන්න පිංඔතුන සමහර දෙනි මේකට ආපු ගමම්ම බලන්නේ භාවනා කරන්න පිංඔතුනි බුදුරජාණන් වහන්සේ අපට ඉනිමගක් පෙන්නුවම ඒ ඉනිමගේ කෙලවර පඩියට පය තියන්න නම් අපි උත්සාහ කරන්නේ කවදාවත් ඒ ඉනිමගෙන් අපට ඉහළට යන්න බෑ ආන්නේක අපි හොඳින් තේරුම් කරගන්න. බාගතු නහසේ මේ ධර්මයේ නෙමෙති ඉනිමගක් අපට පෙන්නවා. මාර්ගය පෙන්නලා තියෙනවා. අපේ පිංගතුන් මේ කාරණාව හොඳින් වටහා ගන්න. මේ කාරණාව හොඳින් හිතට ගන්න. කවදාවත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ක්‍රමයකට හැර පිංගතුනි කවදාවත් අපේ පිංගතුන්ට මේ සංසාරයෙන් එතර වෙන්න නම් බෑ. එක හිතන්නවත් එපා එහෙම වෑයමක් දරන්නවත් එපා ඒක නිෂ්ඵල වෑයම ඒක අපරාධ වෑයම ඒක බොරු විහෙසක් විතරයි ඒකෙන් මං පෞගේ දවසකත් දේශනාවක් තුල අපේ පින්වතට මතක් කළා බලන්න පින්වතුන් අපේ සමාජයේ අපි එළියට බැහැලා අපි නිතර කතා කරනවනේ බණ කියන රටක් බණ අහන රටක් අපි මෙහෙම කියනවා නමුත් එච්චර බණ කියලා තෙච්චර බණ අහලා බලන්නකො පින්වතුනි අපිම අද කතා වෙනවනේ කෝ අපි ළඟ තිබිච්ච හික්මීම කෝ අපි ළඟ තියෙන සංවරකම එතකොට අපි ළඟ මොනව හරි අඩුපාඩුවක් වෙලා තියෙනවා කියලා හොඳට තේරෙනවා මේක අපි හරියට අයාලේ දුවන දිවිල්ලක් වගේ දීපු ගමනක් කියලා තේරෙනවා අපි මේ ක්‍රමවේදයේ තුල වෙනසක් විය යුතුමයි ඒ වෙනස කියන්නේ වෙන වෙනසක් නෙවෙයි දැන්වත් අඩුම තරමේ පටන් ගන්න අපේ පින්වතුන් ලෝතුරා භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ වචනයට අනුකූලව වැඩ කරන්න. ඒ බුද්ධ වචනේ තියෙන ත්‍රිපිටක අට කතාවේ සම්බුද්ධත්ව ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාවේ එතනින් යහා පැත්තට වෙන දහමක් පින්වතුනි මේ ලෝකේ නැහැ. එකිනෙකාට හිතෙන හිතලු නෙමේ බුදු දහම කියලා කියන්නේ. ඕන කෙනෙකුට ඕන අදහසක් ඉදිරිපත් කරන්න පුළුවන්. විවිධ දාර්ශනිකයෝ දාර්ශනික මතවාද ඉදිරිපත් කරනවා. විවිධ උගත්තු එක එක උගත් මතවාද ඉදිරිපත් කරනවා. හැබැයි මතක තියාගන්න ඒ දාර්ශනිකයෙක්වත් ඒ උගතෙක්වත් ඒ බුද්ධිමතෙක්වත් ඒ මහාචාර්යවරයෙක්වත් මේ මුළු සංසාරයේම දැකලා නෙවෙයි ඒ මතවාදය ඉදිරිපත් කරන්නේ. ඒ වෙලාවට හිතන දේ ඔහුට දැනුම ඔහුගේ දැනුමට වැටහෙන දේ ඒ ඉදිරිපත් කරන්නේ. සමහර ලාවට ඔහුම කියපෝ ඒ මතවාදය අවුරුදු කිහිපයකට පස්සේ ඔහුම වෙනස් කරනවා. ඔහුටම තේරෙනවා ඒක වැරදි කියලා. හැබැයි මම කලින් කියපු එක වැරදුනා දැන් කියන එක හරි කියලා කියන්නේ වංක බව නිසා. නමුත් එහෙම සමහර දේශනාවල් අහගෙන ඉන්නකොට ඒක වැටහෙනවා. තමන්ම කියපු එක තමන්ම ඊළඟ කාරණාවකදී වෙනස් කරනවා. නමුත් මතක තියාගන්න ලෞතුරා භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය නම් එහෙම නෑ. එකම ධර්මයයි. ඒ කායන මග්ගෝ එකම මාර්ගයයි තියෙන මේකේ. එකම මාර්ගයයි. මේ නිවන් දකින ප්‍රතිපදාවේ පිංඔතුනි තියෙන්නේ එකම ක්‍රමයයි. සීලය එකම සීලයක් වෙන්න ඕන. දෘෂ්ටිය එකම දෘෂ්ටියක් වෙන්න ඕන. ditthi සාමාන්‍යතාවයේ සීල සාමාන්‍යතාවයේ එකක් වෙන්න ඕන. ඔක්කොම එකක් වෙන්න ඕන. නමුත් මම අර හැමදාම අපේ පිංඔතුන්ට මේක මතුරුනෝ වගේ නිතර නිතර කියන්නේ මේ කාරණාව අපේ පිංඔතුන්ගේ මනසට ඒ තරම්ම ඒක දැනින්න ඕන නිසා නිතර නිතර කියන්නේ ඒකයි මේක. හැමදාම එකම දේ කියනව නෙමෙයි නිතර නිතර කියනවා නිතර නිතර කියන්නේ මේක කොහොම කොහොම හරි හිතන්න හිතන්න පටන් ගත්තොතින් Tamanටම තේරේ Taman කොයි වගේ අඳුරු ගමනකද මේ ඇවිල්ලා තියෙන්නේ කියලා අපේ පිංගතුන්
මේ ලැබිච්ච දුර්ලභ ජීවිතය නම් මේ ලැබිච්ච අවස්ථාවන මේ ලැබිච්ච මොහොත නම් පිංගතුනි නැති කරගන්න නම් එපා මොකද මේ යන විදියත් එක ගියෝතින් මේ වගේ තැනක්වත් සංසාරේ ලැබෙදි කියලා විශ්වාසයක් නෑ ඒ තරම් අන්ධ වැරදි ගමනක් මේ අපි යන්නේ මේ යන ක්‍රමය ගියෝතින් මේ වගේ බුද්ධෝත්පාද කාලයක මිහිම මනුෂ්‍ය ජීවිතයක්වත් ලැබෙදි කියලා පිංගතුනි විශ්වාසයක් නෑ සසරින් එතර වෙන එක කෙසේ වෙත එනිසා මේ ලැබිච්ච අවස්ථාව ලැබිච්ච මොහොත අපේ පිංගතුන් නිර්පරාදි වැඩකට නැති දේවල් එක්ක ගැටිලා වැඩකට නැති දේවල් එක්ක එකට එකතු වෙලා වැරදි ගමනක් දහම් ගමනක් එහෙම නැත්නම් ධම්මානුධම්ම ප්‍රතිපදාවක් කියලා අපේ පිංගතුන් ගමන් කරන්න එපා ලෞතර බුදුරජාන් වහන්සේගේ ධර්මයේ මහාන් එතනයි පිංගතුනි අපට මේ සසර ගමන පිළිබඳව මේ නිවන පිළිබඳව සැබෑම අර්ථය සැබෑම තේරුම තියෙන්නේ සැබෑම මාර්ගයේ තියෙන එතනයි. ඒතර මේ සම්මා දිට්ඨිය කියන කාරණාව තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මූලික කාරණාව. සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියලා මෙන්න මේ ආකාර 8 තමයි මෙතනදි විස්තර කරන්නේ. ඒක තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිළිබඳ පිංඔතුනි විවිධ විවිධ කාරණාවල් අපේ ධර්මයේ තුල විස්තර කරලා තියෙනවා මේ සම්මාදිට්ඨිය කියන කාරණාව විස්තර කරන තැන මට හිතුණ අපේ පිංගතුන්ට හැමදාම සම්මාදිට්ඨිය පිළිබඳව අහන කාරණාවකට වඩා වෙනත් කාරණාවක් අපේ පිංගතුන්ට පැහැදිලි කරලා දෙන්න දැන් මග්ග විභංග සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ දේශනා කරනවා කතමෝච බික්කවේ සම්මාදිට්ඨි යම් බික් යංකෝ බික්කවේ දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනියා පටිපදාය ඥානං අයං උච්චති බික්කවේ සම්මාදිට්ඨි මෙන්න මේක තමයි සම්මාදිට්ඨිය යම් දුකක් ගැන දැනීමක් වේද දුක ඇතිවීමේ හේතුව ගැන දැනීමක් වේද දුක නිරෝධය ගැන දැනීමක් වේද නිවනට පැමිණෙන මග ගැන දැනීමක් වේද මහණෙනි මෙන්න මේක තමයි සම්මාදිට්ඨිය කියලා භාගතුන් වහන්සේ දේශනා කරලා තිනවා මග්ග විභංග සූත්‍රයේදී එතකොට පින්වතුනි මෙන්න මෙතන මේ කාරණාව මම එක අර මුලින් මතක් කළේ මේ මුළු බුදුරජාන් වහන්සේගේ ධර්මස්කන්ධියම මේ කාරණාවල් වලට දාන්න පුළුවන් කියලා. මෙතන පිංගුතුනි බොහොම වටින සූත්‍රයක් තියෙනවා. ඒ තමයි මේ අංගුත්තර නිකායේ අනුග්‍රහිත සූත්‍රය. මං හිතුවා අද දවසේ මෙනි මේ කාරණාව අපේ පිංගුතුන්ට දේශනා කරන්න තියෙනවා නම් ඉතාම වටිනවා කියලා මේ සම්මාදිට්ඨිය කියන කාරණාව තේරුම් කරන්න. මේ අනුග්‍රහිත සූත්‍රයේදී කියනවා පංචහි භික්කවේ අංගේහි අනුග්ගහිතා සම්මාදිට්ඨි චේතෝ විමුක්ති පලාච හෝති චේතෝ විමුක්ති පලානි සංසාච පඤ්ඤා විමුක්ති පලාච හෝති පඤ්ඤා විමුක්ති පලානි සංසාච මහණෙනි අංග පහකින් අනුග්‍රහ කරන ලදි සම්මාදිට්ඨිය චේතෝ විමුක්ති ඵලය ආනිසංස කරගෙන තියෙනවා පඤ්ඤා විමුක්ති ඵලය ආනිසංස කරගෙන තියෙනවා දැන් අපි හැම දිනාගේම අරමුණ නිවන් දකින්නනේ. අපි හැම දිනාගේම අරමුණ තමයි නිවන් දකින්න. එතකොට නිවන් දකින්න කියන කාරණාව නම් අපේ තියෙන කැමැත්ත අපට අවශ්‍යතාවය උන භාග්‍යතුන් හස් දේශනා කරන මේ සම්මාදිට්ඨිය කාරණා පහකින් අනුග්‍රහ කරනවා. මොකටද? චේතෝ විමුක්තිය විමුක්ති ඵලයානි සංස කරගෙන තියෙනවා. පඤ්ඤා විමුක්ති ඵලයානි සංස කරගෙන ඉතන ඒ කියන්නේ චේතෝ විමුක්තිය කියලා කියන්නේ හිතේ සමාධිය. අපි සමත යානික ක්‍රම කියලා කියනවනේ. අපේ මේ දේශනා මාලාවේ අන්තිම දේශනාවත් අපටම දේශනා කරන්න තියෙනවා සම්මා සමාධිය. එතනදී මම විස්තර කරන්න මේ සම්මා සමාධිය කියන කාරණාව යටතේ මේ කාරණාව. ඒතර මෙතන කියනවා දැන් යම් කිසි කෙනෙක් සමත යානික ක්‍රමයට සමතේ වඩනවා නම් ඒතර ඒ සමතේ වැඩිවීමටත් මේ සම්මාදිට්ඨිය අවශ්‍ය වෙනවා. එවගේම තමයි ප්‍රඥාව වැඩි ඉන්නේ. ඒ කියන්නේ විදර්ශනාව වඩන්නත් විදර්ශනාව වඩන්නත් ඒ කිනාට මේ සම්මාදිට්ඨිය අවශ්‍ය වෙනවා. සම්මාදිට්ඨිය නැතුව මේ අඩුම තරමේ ධානයකටවත් යන්න බෑ. සම්මාදිට්ඨිය නැතුව ධානයකටවත් යන්න බෑ. දැන් අපි සම්මාදිට්ඨිය පිළිබඳ කතා කරද්දී මෙන්න මේ කාරණාව ඉතාම වැදගත්. අපිට සම්මාදිට්ඨිය නැතුව පින්වතුනි ධානයකටවත් සමවදින්න බෑ. ඥානයක් ලබන්න බෑ සම්මාදිට්ඨිය නැතුව කොහොමවත් විදර්ශනාවක් ලබන්න බෑ ඒ නිසා සම්මාදිට්ඨිය කියන එක අනිවාර්යම අත්‍යවශ්‍යයි
ඔය මහා චත්තාරික සූත්‍රයේ පවා දේශනා කරනවා සම්මා දිට්ඨිය කියන කාරණාව අනිත් හැම අංගයකටම පූර්වාංගම වෙනවා කියලා. ඒ තරම් මේ සම්මා දිට්ඨිය කියන කාරණාව වැදගත්. අපි කතා කරමු සම්මා දිට්ඨිය කියන කාරණාවයි අපි අවබෝධ කරගත යුත්තේ මොන කාරණාවද කියලා. හැබැයි මෙතනදී මම අපේ පින් උතර පැහැදිලි කරලා දෙන්නම්. මේ ධානය වඩන්න, මේ සමාධිය වඩන්නත්, ඒ වගේම විදර්ශනාව වඩන්නත් මෙන්න මේ කාරණා දෙකටම සම්මා දිට්ඨිය කියන කාරණාව අවශ්‍ය වෙන්නේ ඇයි කියන කාරණාව මම අපේ පින්වතට මෙතනදී පුංචි කාරණාවල් කිහිපයකින් විස්තර කරලා දෙන්නම්. පින්වතට මෙතන දේශනා කරනවා විශේෂයෙන්ම මේ සම්මා දිට්ඨිය කාරණා පහකින් සමන්විත වෙනවා. ඒ තමයි කම්මස්සගත සම්මා දිට්ඨිය, ඥාන සම්මා දිට්ඨිය, විපස්සනා සම්මා දිට්ඨිය තියෙන පුද්ගලෙ. යම් කිසි කෙනෙක් නිවන් දකිනව නම් ඒ නිවන් දැකලා තියෙන්නේ සම්මා දිට්ඨිය තියෙන කෙනෙක්. සම්මා දිට්ඨිය කියන කාරණාව නැතුව කවදාවත් පින්වතුනි ඔය දෙකෙන් එකක්වත් ලබන්න බෑ. ඒ නිසා සම්මා දිට්ඨිය කියන අනිවාර්යම අත්‍යවශ්‍යයි. සමාධිය වඩන්නත් විදර්ශනාව වඩන්න. මෙන්න මෙතන දැන් විශේෂයෙන්ම මේ මම අපේ පින්වතට පැහැදිලි කරලා දෙන්නම්. මේ සම්මා දිට්ඨිය කියන කාරණාව ව ආකාර පහකින් විස්තර කරනවා කියලා මං සඳහන් කළා. මෙතන පින්වතුනි මේ කම්මස්සගත සම්මාදිට්ඨිය. කම්මස්සගත සම්මාදිට්ඨිය කියලා කියන්නේ කර්මයන් පිළිබඳව තියෙන දැක්ම. කර්මයන් පිළිබඳව තියෙන යහපත් දැක්ම. මම යම් කර්මයක් කරාම ඒ කර්මය ඵල දෙනවා කියන කාරණාව. ඒක තමයි කම්මස්සගත සම්මාදිට්ඨිය කියලා කියන්නේ. මෙන්න මේක පින්වතුනි විශේෂයෙන්ම වැදගත්. ඔන්න ඒ කම්මස්සගත සම්මා දිට්ඨිය තුලින් තමයි ඕනම කෙනෙකුට සුගතියක් ලබලා දෙන්නේ. මේ කම්මස්සගත සම්මා දිට්ඨියෙන් තමයි යම් කිසි කෙනෙක් සුගති භවයක යනවා නම් ඒ සුගති භවයකට යන්නෙම මේ කම්මස්සගත සම්මා දිට්ඨිය නිසාමයි. කම්මස්සගත සම්මා දිට්ඨිය නැතන් පින්වතුනි මතක තියාගන්න මේ ලෝකේ කිසිම කෙනෙක් සුගතියටවත් යන්නේ නැහැ. ତତେ කිසිම කෙනෙක් සුගතියටවත් යන්නේ නැහැ කියලා කියනකොට මේ කම්මස්සගත සම්මාදිට්ඨිය තියෙන ඕනම කෙනෙක් පින්වතුනි සුගතියට යනවා කියලා කියන්න පුළුවා. එහෙම කිව්වොත් ඒක නිවැරදි. එතකොට මේ කම්මස්සගත සම්මාදිට්ඨිය බුදුරජාණන් වහන්සේ සරණ ගියපු භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයාට තියෙන්නත් පුළුවා. ඒ වගේම තමයි භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයෙන් පිට බාහිර ශාසනයක ශ්‍රාවකයෙකුට තියෙන්නත් පුළුවන්. මෙනි මේ කාරණා දෙක විශේෂයෙන්ම වැදගත්. බාහිර ශාසනයක, ඒ කියන්නේ අන්‍ය ආගමක, අන්‍ය ශාසනයක කෙනෙකුට උනත් පින්වතුනි මරණින් මතුව සුගති භවයක යන්න පුළුවන්. සුගතියකට යන්න පුළුවන්. බාහිර ශාසනයක කෙනෙක් සුගතියකට යනවා නම් ඒ සුගතියට යන්නෙම මෙන්න මේ කම්මසකත සම්මාදිට්ඨිය නිසාමයි. එතකොට හිතන්න මේ සම්මාදිට්ඨිය කියන කාරණාව කොච්චර වැදගත්ද පින්වතුනි ඔබ අපගේ ජීවිතවලට. ඒක සම්මාදිට්ඨිය කියන එක මේ තරම්ම විශේෂ වෙන්නේ. මේ කම්මසකත සම්මාදිට්ඨිය කියලා කියන්නේ මොකද්ද? මම කලින් අපේ පින්වතුන්ට මතක් කළා. ඒ තමයි යම් කිසි කෙනෙක් යම් කර්මයක් කළොත් ඒ කරන කර්මයට ප්‍රතිවිපාක ලබා දෙනවා කියන කාරණාව. කර්මයට ඒ ඵලය දෙනවා කියන එක තමයි පින්වතුනි මේ කම්මස්සගත සම්මාදිට්ඨිය කියලා කියන්නේ. පව් කළොත් පවක් විපාක දෙනවා. පින් කළොත් ඒ පින විපාක දෙනවා. මේක තමයි කම්මස්සගත සම්මාදිට්ඨිය කියලා කියන්නේ. එතකොට මේකෙන් අපේ පින්වතුන් හිතනද අපි බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ඉන්න ශ්‍රාවකයෝ කියලා කිව්වට අපි යම් පවක් කළොත් ඒ පව අපිට විපාක දෙනවා කියන එක පිළිබඳව අපට සම්මාදිටියක් නැත්තම් අපි යම් පිනක් කළොත් ඒ පින මට විපාක දෙනවා කියලා අපට සම්මාදිටියක් නැත්තම් අපේ පින්වතුන් හිතනවද අපිට මරණින් මතුව මතු ජීවිතයේ සුගතියක් තියි කියලා? නෑ. ඒක හොඳින් අවබෝධ කරගන්න. අපට සුගතියක් නෑ. මේ කර්මඵල අදහනවා කියන සම්මාදිටිය අපි ළඟ නැත්තම් මේ සම්මා දිට්ඨික කොටසක් මං කියවා. සම්මා දිට්ඨිය ආකාර පහයි. දැන් ඒකේ දෙවෙනි කාරණාව තමයි ඥාන සම්මා දිට්ඨිය. ඥාන සම්මා දිට්ඨියෙන් තමයි රූප බ්‍රහ්ම ලෝකවල අරූප බ්‍රහ්ම ලෝකවල ප්‍රතිසන්දි ලැබලා දෙන්නේ. ඊළඟට මග්ග සම්මා දිට්ඨියෙන් තමයි මේ සංසාරේ විනාශ කරන්නේ.
සසර විනාශ කරන්නේ මග්ග සම්මාදිට්ඨිය. ඊළඟට ඵල සම්මාදිට්ඨියෙන් තමයි භවයේ කියන එක ඉවත් කරලා දෙන්නේ. ඒ වගේම විපස්සනා සම්මාදිට්ඨිය කියලා කියන්නේ ප්‍රතිසන්ධියක් අරගෙන දෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ නිවනට යොමු කරනවා කියන කාරණාව. මේක තමයි ආකාර පහ. මේ සම්මාදිට්ඨිය කියන කාරණාව විස්තර කරනකොට. එතකොට මෙතනදී අපිට මේ කාරණා පහම විස්තර කරන්න කාලය මදි. මොකද දීර්ඝ කරුණු ගණනාවක් තියෙන මේ කාරණාවල් තුළ විස්තර කරන්න. ඒතර මේකේ පළවෙනි කාරණාව විස්තර කරත් අපිට වෙලාවක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. බොහෝ කාරණා තියෙනවා විස්තර කරගන්න. ඒතර මිනිමේ කාරණාවෙදි මම අර මතක් කළා මේ අනුග්‍රහිත සූත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා සමාධිය ලබන්නත් විදර්ශනාව ලබන්නත් සම්මාදිට්ඨිය අවශ්‍ය වෙනවා. එතකොට ඒ සම්මාදිට්ඨිය පින්වතුනි කෙනෙකුගේ ජීවිතය තුළ වැඩෙන්නේ සම්මාදිට්ඨිය වඩා ගන්න පුළුවන් වෙන ආකාර පහක් තියෙනවා. දැන් සම්මාදිට්ඨියනේ පංචවිද කියලා මම සඳහන් කළේ. ඒක තමයි කලින් මම අපේ පින්වතුන්ට මතක් කළේ. ඒක අපි අන්තිමට මේකෙන් පස්සේදී විස්තර කරගමු. මම මුලින් මේක විස්තර කරේ මේ කාරණාව කොච්චර වැදගත්ද කියන එක අපේ පින්වතුන්ට පෙන්වලා දෙන්න. ඒතර මේ සම්මාදිට්ඨිය කියන කාරණාව දියුණු කරගන්න, ඒක පෝෂණය කරගන්න, ඒක වර්ධනය කරගන්න, ඒක වඩා ගන්න කාරණාවල් පහක් තියෙන මේ කාරණා පහෙන් තමයි සම්මාදිට්ඨිය කෙනෙකුගේ ජීවිතය තුල වැඩෙන්නේ. කෙනෙක් තුල සම්මාදිට්ඨිය වැඩෙනවා නම් වැඩෙන්නේ මෙන්න මේ කාරණා පහෙන්. අන්නේ කාරණා පහෙන් වැඩෙන සම්මාදිට්ඨිය වැඩෙච්ච කෙනාට තමයි අන්නර අංග පහෙන් පිංගතුනි නිවන් මගට යොමු වෙන්නේ. කොහොමද මේ සම්මාදිට්ඨිය කාරණා පහකින් වැඩෙන්නේ? ඔන්න භාගතුන හස් දේශනා කරනවා. කතමේහි පංච මොනවද මේ පහ? ඉද බික්කවේ සම්මාදිට්ඨි සීලානුග්‍රහිතාච හෝති. මහණෙනි මෙහි භික්ෂුවක් සීලෙන් අනුග්‍රහිතයි. සම්මාදිට්ඨිය සීලෙන් අනුග්‍රහිතයි. සීලානුග්‍රහිතාච හෝති. දෙවෙනි එක තමයි සුතානුග්‍රහිතාච හෝති. ධර්ම ශ්‍රවණින් අනුග්‍රහ කරන්නට ඕන. ඊළඟට සාකච්ඡානුග්‍රහිතාච හෝති. ධර්ම සාකච්ඡාවෙන් අනුග්‍රහ කරන්නට ඕන. ඊළඟට සමථානුග්‍රහිතාච හෝති. සමාධියෙන් අනුග්‍රහ කරන්න ඕන. විපස්සනානුග්‍රහිතාච හෝති. විදර්ශනාවිනුත් නැවත අනුග්‍රහ කරන්න ඕන. ඒ කියන්නේ විදර්ශනාව විදර්ශනාවෙම අනුග්‍රහ කරන්න ඕන. මෙන්න මේ පහ තමයි කෙනෙකුගේ සම්මාදිට්ඨිය වඩා ගන්න, සම්මාදිට්ඨිය දියුණු කර ගන්න, කෙනෙකුගේ ජීවිතය තුළ සිත තුළ සම්මාදිට්ඨිය ලබා ගන්න නම් මෙන්න මේ ක්‍රම පහෙන් තමයි ලබා ගන්න ඕන, වර්ධනය කර ගන්න ඕන, පෝෂණය කර ගන්න ඕන. මොකෙන්ද? සීලෙන්, ධර්ම ශ්‍රවණයෙන්, සාකච්ඡා ධර්ම සාකච්ඡාවෙන්, ඒ වගේම සමාධියෙන්, ඊළඟට විදර්ශනාවෙන්. මෙන්න මේක තමයි පියවරවල් පහ. බුදුරජාණන් වහන්සේ මේකට අටකතාවේ උපමාවක් කියලා තියෙනවා. මොකද උපමාව? අපි මේ උපමාවත් එක්ක මේ කාරණා පහ සාකච්ඡා කරමු. යම්කිසි පුරුෂයෙකුට මිහිරි අඹ ඇටයක් ලැබෙනවා. ඒ පුරුෂයා ඒ මිහිරි අඹ ඇටය අරගෙන සීමාවක් වෙන් කර ගන්නවා. මොකටද? ඒ හොඳින් අඹ ඇටය පැල කරන්න. යම්කිසි කොටසක් වෙන් කර ගන්නවා. මෙන්න මෙතන තමයි මේ අඹ ඇටේ හිටවන්න සුදුසු පොළව. මේ අඹ ඇටය මෙතන හිටෙවොත් තමයි පැලවෙන්නේ කියලා ඔන්න සීමාවක් වෙන් කරගන්නවා. ඊට පස්සේ කාලයෙන් කාලයට දිය ඉසිනවා. කාලයෙන් කාලයට මුල් පිරිසුදු කරනවා. කාලයෙන් කාලයට පණුවන් ඉවත් කරනවා. කාලයෙන් කාලයට මකුණු දැල් ඉවත් කරලා ඒ අඹ ඇටය මනාකොට මහත් බවට පත් කරනවා. ඒ කියන්නේ හොඳින් ගහ වැඩෙන තැනට එකපත් කරනවා. මෙන්න මේක තමයි උපමාව. මේක පිංගුතර ඉතාම වටින උපමාවක්. මේ කාරණා පහ විස්තර කරද්දී භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. ඒ තමයි ඔන්න කෙනෙකුට රසවත් අඹ ඇටයක් ලැබෙනවා. ඉතාම රසවත් අඹ ඇටයක්. ඒ අඹ ඇටය ලබාගත්තු පුරුෂයා මේක විශාල ගහක් දක්වා වැඩිලා ඒ විශාල ගහ වැඩුණෙන් පස්සේ තමයි මේකේ ඵල නෙලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඊ අදහසින් මේ පුද්ගලයා ඔන්න එක්තරා සීමාවක් බෙදලා වෙන් කර ගන්නවා. වෙන් කරගෙන ඔන්න අඹ ඇටේ හිටවනවා. හිටවල මොකද කරන්නේ? කාලෙන් කාලට වතුර දානවා, කාලෙන් කාලට මුල් පිරිසුදු කරනවා, කාලෙන් කාලට පණුවන් ඉවත් කරනවා, කාලෙන් කාලට මකුණු දැල් ඉවත් කරනවා. අන්න එහෙම එවැනි ක්‍රියා පටිපාටියකින් තමයි, එවැනි වැඩපිළිවෙලකින් තමයි මේ ගහ වැඩෙන්නේ. එහෙම වැඩපිළිවෙලක් කළොත් තමයි ඒ ගහ පළ ගන්න පුළුවන් වෙන විදියට, ඒ රසවත් අඹ ගහෙන් රසවත් අඹ ගෙඩි ගන්න පුළුවන් වෙන විදියට මනාකොටේ අඹ ගහ වඩා ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ.
බුදුරජාණන් වහන්සේ මේ උපමාවත් එක ගලපල දේශනා කරනවා. යම් කිසි කෙනෙක් නිවන් දකින්න කැමති නම් ඒ තමන්ට ලැබිච්ච විදර්ශනා සම්මා දිට්ඨිය ඒක ඊටාම හොඳින් වඩා ගන්න නම් පිංගතුනි එක්තරා භූමි ප්‍රදේශයක් වෙන් කරගන්නවා. ඔන්න මොකද්ද භූමි ප්‍රදේශය භාගතුන් වහන්සේ දේශනා කරපු නිවන කියන ඵලය නෙලා ගන්න නම් නිවන කියන ගහ වඩා ගන්න නම් ඒ ඵලේ නෙලා ගන්න නම් ඔන්න පළවෙනියටම අවශ්‍ය වෙනවා විශේෂ භූමිය. ඒ භූමිය තමයි භාගතුන් වහන්සේ දේශනා කරේ සීලය. ඒ කියන්නේ විදර්ශනාවට ඒ විදර්ශනා සම්මාදිට්ඨියට සීලෙන් අනුග්‍රහ කළ යුතුයි. සීලය කියන්නේ ප්‍රදේශය. එතකොට තමන් දන්නම තමන් මේ ප්‍රදේශයේ තමයි හැසිරිය යුත්තේ. ඇතරම සීලයෙන් කරන්නේ තමන් යන්න ඕන ප්‍රමාණය තීරණය කරන එකනේ. තමන් මෙන්න මේ සීමාවෙන් එහා යන්න එපා. මෙන්න මේ සීමාවේ මෙන්න මේ ප්‍රදේශයේ මෙන්න මේ කොටසේ තමයි ජීවත් වෙන්න ඕන. හරියට මේක යම් කිසි කොටුවක් බෙදලා ඒ කොටුවේ ඇතුලේ තියෙන වගේ වැඩ. ඒතර මේකෙන් කවුරුවත් හිතන්න එපා සත්‍ය අහිර කරලා තියෙනවා කියලා. පින්වතුනි හොඳට මතක තියාගන්න මේ සංසාරය කියන්නේ අපිට ඕන විදියට ලැබෙන දේවල් නෙමෙයි. මේ සසර කියන්නේ අපිට ඕන විදියට ලැබෙන එකක් නෙමෙයි සංසාරය කියන්නේ. අපි කැමති විදියට ලැබෙන එකක් නෙවෙයි සංසාරය කියන්නේ. සංසාරය කියන්නේ අපි කරන දෙයට අනුව ප්‍රතිඵල ලැබෙන තැනක් සසර කියන්නේ. මේක හොඳට මතක තියාගෙන මේක පටලව ගන්න එපා. සමහර වෙලාවට සමහර අය ඉන්නවා නිදහස් අදහස් තියෙන. අපි මේ ආගමකට කොටු වෙලා නැහැ. අපි මේක තැනකට කොටු වෙලා නැහැ. එක දහමකට කොටු වෙලා නැහැ. හැබැයි මතක තියාගන්න නිදහස් අදහස් තිබුණට සංසාරේ ඒ නිදහස් අදහස් වලට තැනක් ලැබෙන්නේ නැහැ. සංසාරේ ලැබෙන්නේ කරන දෙයට අනුව ප්‍රතිඵල. අර අපි කලින් දවසක දේශනාවක් කළානේ යාදි සංවපතේ බීජං තාදි සංහරතේ ඵල. වපුරන බීජයට අනුව ඵල හට ගන්නවා. හොඳ දේ කරන කෙනාට හොඳ දේ ලැබෙනවා, නරක දේ කරන කෙනාට නරක දේ ලැබෙනවා. ඒක තමයි මේ සංසාරේ කියන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ ඒ සංසාරී ගමන් කරන පුද්ගලයාට භාග්‍යවතුන් වහන්සේ යහපත් ආකාරයකට ගමන් කරන්න ඕන මාර්ගය තමයි මේ දේශනා කරලා තියෙන්නේ. මොකද අපිට කැමති විදියට ජීවත් වෙලා අපි කැමති දේවල් ලබන්න සංසාරේ බෑ. අපි කැමති දේවල් සංසාරේ ලබන්න නම් ඒ සංසාරේ ඒ දේවල් ලබන විදියට ජීවත් වෙන්න ඕන. අපි විභාගයකට වාඩි වෙලා සිංහල විෂයට පිළිතුරු ලියන එක ළමයා ගණන් වලින් උත්තර ලියන්න ගත්තොත් ළමයට කියන පරණ මම කැමති දේනේ මම ලිව්වේ මට හිතුණු දේනේ මම ලිව්වේ එතකොට ලකුණු ලැබෙයිද ලැබෙන්නේ මට හිතච්ච දේ ලියලා වැඩන්නේ ඒ ප්‍රශ්නෙට අදාළ දේ ලියන්න ඕන මට හිතුණු විදියට සංසාරේ මට යන්න බෑ අපි කරන දේට අනුව තමයි සංසාරේ අපට ප්‍රතිඵල ලැබෙන්නේ එතකොට හොඳ දේ කරනවා නම් හොඳ දේ ලැබෙනවා නරක දේ කරනවා නම් නරක දේ ලැබෙනවා ඒ තමයි සංසාරය කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ උන ප්‍රදේශයක් වෙන් කරනවා. මෙන්න මේ සීමාවේ මේ ප්‍රදේශයේ භාගතුන් වහන්සේගේ ශ්‍රාවක ජීවත් වෙන්න ඕන. අන්න දේශනා කරා ගිහියෙකුට පන්සිල් පද පහ. මෙන්න මේ පන්සිල් පද පහ තුල ජීවත් වෙන්න. හැබැයි මේ පන්සිල් පද පහෙන් හෝ පොඩ්ඩක් හරි පිට ගියොත්, ඒ කියන්නේ පහෙන් හතරක් විතරක් රකින්න ගියොත්, එතකොට අනුතුරක් වෙන්න පුළුවන් ඉඩකඩ වැඩි. ඉඩකඩක් තියෙනවා. තුනක් රකින්න ගියොත් දෙකක් කඩන්න ගියොත් තව චුට්ටක් අනුතර වැඩි ඊළඟට තව එකක් කඩන්න ගියොත් දෙකක් විතරක් රැකලා තවත් ප්‍රමාණයක් අනුතර වැඩි ওই විදිහට හතරක් කඩන්න ගියොත් පහම කඩන්න ගියොත් හොඳින් මතක තියාගන්න භයානක අනුතරක තමයි සංසාරේ ඉන්නේ මේක ගොඩක් දිනකොට හිතෙන්නේ ගොඩක් දිනෙ මේක තීරුම් කරගන්නේ නේ එතන බුදුරජාණන් වහන්සේ ඔන්න ප්‍රදේශයක් භාගතුන් වහන්සේ දේශනා කරන මෙන්න මේ ප්‍රදේශී ජීවත් වෙන්නට ඕන භාගතුන් වහන්සේ දේශනා කරපු ප්‍රදේශේ ජීවත් වුණොතින් ඔන්න සංසාරේ සැප ලබන්න පුළුවන්. ප්‍රාණඝාතයෙන් වළකින්න, සොරකමින් වළකින්න, කාමී වර්ධවා හැසිරීමෙන් වළකින්න, බොරු කියන එකෙන් වළකින්න, සුරාපානය කරන එකෙන් වළකින්න. අවම වශයෙන් භාගතුන් වහන්සේ දේශනා කරනවා ඔන්න ඔය පහෙන් හෝ වැළකුණොත් යටත් පිළිසෙ ඔය පහෙන් හෝ වැළකුණොත් ඒ කෙනාගේ ඊළඟ ජීවිතය සුගති භවයක් ලබන්න පුළුවන්. ඔන්න යහපත් විදියට ජීවිතයක් ලබන්න පුළුවන්. අර තමන් කැමති වෙන ජීවිතයක්
තමන්ට ලබන්න පුළුවන්. මොකද කවුරුවත් කැමති නැහැ දුක් විඳින්න. කවුරුත් කැමති සැප විඳින්න. එමනම් සැප විඳින්න කැමති නම් තමන් ඒ සැප විඳින්න කැමති වෙන විදියට ජීවත් වෙන ඒ ප්‍රදේශයේ ජීවත් වෙන්නට ඕන. භික්ෂුන් වහන්සේලාට ඊට වඩා එහා දේශනා කරලා තියෙනවා. ඊළඟට ගිහි පිරිසටත් ඊටත් වඩා එහා දේශනා කරලා තියෙනවා. තවත් බොහෝ දේවල් ලබන්න. අටසිල් රකින්න පුළුවන්. අටසිල් රැකගොතින් තවත් ඊටත් වඩා එහා දියුණුවක් ලබන්න පුළුවන්. ඊටත් වඩා ලොකු අනුග්‍රහයක් සම්මාදිට්ඨියට. ඒකට මිනිමේ සීලයෙන් සම්මාදිට්ඨියට අනුග්‍රහයක් ලැබෙනවා. ඒක හරියට අර භූමියේ වෙන් කරගත්තා වගේ. ඒතර මිනිමේ භූමියේ වෙන් කරගෙන මෙන්න මේ සීමාවෙන් එහා දැන් අපේ අරමුණ තමයි මොකද්ද? සම්මාදිට්ඨිය වඩාගෙන සම්මාදිට්ඨිය බලවත් කරගෙන ඒ වඩාගත් දියුණු කරගත්තු සම්මාදිට්ඨිය තුලින් පින්වතුනි නිවන් මාර්ගට යන්නේක. ඒක තමයි අපේ අරමුණ. දැන් මේ නිවන් දකින මාර්ගය තමයි භාගතුනාසේ මේ දේශනා කරලා තියෙන්නේ. එතකොට එහෙමනම් ඔන්න සීමාවක් වෙන් කරගන්නවා. මම මෙන්න මේ සීමාවෙන් එහාට යන්නේ නැහැ. ඒක තමයි සීමාව. ඊළඟට එහෙම සීමාවක් වෙන් කරගත්තම ඒ සීමාව වෙන් කරගෙන අඹෑටේ හිටියුවට වැඩක් නැහැ. මොකද යම් වෙලාවක අපි බලාපොරොත්තු වෙන විදියටම ඔය අඹ ගහ වැඩෙන්නේ නැති වෙන්නත් පුළුවන්. ඔන්න ඊළඟට ඒ අඹ ගහට ඒ අඹෑටේට වතුර දාන්න ඕන. වතුර දාන්න ඕන. කාලෙන් කාලට වතුර දාන්න ඕන. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා සීලයක පිහිටලා විදර්ශනාව වඩන පුද්ගලයාට නිවැරදි ධර්මීය භාගතුන් වහන්සේගෙන් ශ්‍රවණය කරාම හරියට අර දියවත් කරා වගේ. ඒක පුදුම සහනයක් ලැබෙන්නේ. මේක පින්වතුනි සමහර වෙලාවට අද්දකීම් ලබන්න පුළුවන් සිල් රකින්න කෙනා හරියට බණ අහන්න පටන් ගත්තා. භාග්‍යතුන් වහන්සේගේ ධර්මය හරියට අහන්න පටන් ගත්තම ඒ කෙනාට ඒක හොඳින් අවබෝධ කරගන්න පුළුවන්. මම අර මුලින් මතක් කළා නද කාලේ සමහර දෙනෙක් පටන් ගන්නෙම භවණාවෙන් මේ ශාසනයට ඇවිල්ලා. හරියට අර ඉනිමගක් භාග්‍යතුන් වහන්සේ පෙන්නුවම ඒ ඉනිමගේ කෙලවර පඩියට පය තින උත්සාහ කරන වගේ වැඩක්. කවදාවත් ඒ කෙනාට එතනට පය තියන්න බෑ. පය තිනවා කියලා හිතුවට පය තියන්න බෑ එදන්ට. මොකද ඊට මිහා පඩි පෙළවල් ටික නගින් නැතුව කවදාවත් පිංගුතුනි එතනින් යහා පැත්තට ඒ කෙනාට යන්න බෑ. කාඩතු පිංගුතුනි ඒ පඩි මග හැරලා ඉහළ පඩියට යන්න පුළුවන් වෙන්නේ බෑ. අනිවාර්යයෙන්ම අර පඩි ටික පහු කරන්න වෙනවා. ඒ වගේ තමයි දැන් සමහර දිනෙක පිංගුතුනි බොහෝ කාලයක් අර වැරදි මග පෙන්වීමක් ඔස්සේ හෝ වැරදි සංකල්පයක් දරාගෙන වැරදි දියක් අවබෝධ කරගෙන ඔන්න වැරදි පාරක ගමන් කරනවා. ගමන් කරලා පින්වතුනි කෙනා ඒ වැරදි මාවතේ ගිහිල්ලා වැරදිලා දැන් අසරණ භවට පත් වෙලා. එහෙමයි සමහරලට මොන ගැහෙලා තියෙනවා. ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගේම ධර්මය අහන්න පටන් ගත්තම ඒක අවබෝධ කරගන්න පටන් ගත්තම එතකොට තමයි තේරෙන්නේ මට මෙන්න මේ තැන් වැරදුනා. ඒකයි කියන්නේ ධර්ම ශ්‍රවණය තමයි මේ නිවන් දකින මේ මහ රුක්ෂය පෝෂණය කරන වඩා ගන්න තියෙන ඊළඟ කාරණාව. බණ අහන්න ඕන. ධර්ම ශ්‍රවණය කරන්න ඕන. ඊළඟට පින්වතුනි බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ඊට පස්සේ මේ මුල් ටික පිරිසුදු කරන්න ඕන ගහේ. මොකද මුල් පිරිසුදු කරන්න නැතුව ඒ මුල් වලට අවශ්‍ය කරන පෝෂණය අපි කියන්නේ පොහොර දාන වගේ කියලා. ඒ මුල් වලට අවශ්‍ය කරන ඒ සත්කාරය කලේ නැත්නම් ඒ ගහ සරු සාරවත් වෙන විදියට වැඩෙන්නේ නැහැ. ඒ තමයි අපි බණ ඇහුවට වැඩක් නැහැ. මේ ධර්මීය සාකච්ඡා කරන්න ඕන. සාකච්ඡානුග්ගහිතාච හෝති කියලා කිව්වේ ඒකයි. මේ ධර්මය අපි සාකච්ඡා කරන්න ඕන. අන්න එතනිනුත් සම්මාදිට්ඨියට අනුග්‍රහයක් ලැබෙනවා. මේ නිවන් නැමැති මේ මහා රුක්ෂය වර්ධනය වෙනවා. ඒ මාර්ගයේ ගමන් කරනවා. එමනම් තුන්වෙනි පියවර තමයි පළවෙනි එක හරියට සිල් සමාදන් වෙන්න ඕන. දෙවෙනි එක තමයි භාග්‍යවතුන් වහන්සේගේම ධර්ම ශ්‍රවණය කරන්නට ඕන. තුන්වෙනි එක තමයි පිංගතුනි ලෝතුරා බුදුරජාන් වහන්සේගේ ඒ අහපු ධර්මය සත්පුරුෂ කල්යාණ මිත්‍රයෝ ධර්මදර ඒ ධර්මයේ දන්න පිරිසත් එක්ක සාකච්ඡා කරන්න ඕන. එහෙම සාකච්ඡා කරනකොට තවත් ප්‍රමාණයකින් මේ ධර්මයේ වැටහෙනවා. තමන්ට ධර්මයේ වැටහෙනවා සාකච්ඡා කරනකොට. ඔය සමහර අවස්ථාවන් වල පිංගතුනි අපේ ධර්මයේ සමහර කතා තියෙනවා කියන්න වෙලාව මදි නිසා මම මේ වෙලාවේ කියන්නේ නැහැ. සමහර කතා තියෙනවා පින්වතුනි ඒ තෙරුන් වහන්සේලා බණ කියන ගමන් අවබෝධ වෙලා රහත් වෙලා තියෙනවා. ධර්ම දේශනා කරන ගමන් ඒ ධර්මය අවබෝධ වෙලා
උන්වහන්සේලා රහත් වෙලා තියෙනවා. එතකොට සාකච්ඡාව කියන්නේ ඒ තරම් වටින දෙයක්. උන සාකච්ඡා කරන්න ඕන. ඒ කාරණාවල් විමසන්න ඕන. එතකොට තමයි අර හරියට අර මුල් ටික පිරිසුදු කරන වගේ අපි ළඟ මොනවා හරි වැරදි මදහස් වැරදි මතවාද මොන මොන හරි තියෙනවා නම් අපිට නොතේරෙන තැන් තියෙනවා නම් අන්න ඒ ටික පින්වතුනි निराකරණය කරගන්න පුළුවන්. ඊළඟට පින්වතුනි ඊළඟ කාරණාව තමයි පින්වතුනි ඒ ගහ විනාශ කරන්න පුළුවන් පණුවන් අයින් කරන්න ඕන. ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටිය අයින් කරන්න ඕන කියන එක. ඒක හරියට බුදුරජාණන්ස් දේශනා කරනවා සමතය වගේ. සමතය වඩන්න ඕන. සමාධිය වඩන්නට ඕන. ඒ මොකද ගහට පණුවන්ගෙන් හානි වුණොත් ගහ පෝෂණය වෙන්නේ නැහැ. ගහ වැඩෙන්නේ නැහැ. ගහ සරුසාරවත් වෙන්නේ නැහැ. සමහරට ඒ ප්‍රමාණයෙන් ගහ මැරෙන්න පුළුවන්. ඒ කියන්නේ සිල් රැකලා විතරක් ප්‍රමාණවත් නැහැ. බණ ටික අහලා විතරක් ප්‍රමාණවත් නැහැ. ඒ වගේම තමයි සාකච්ඡා කරලා විතරක් ප්‍රමාණවත් නැහැ. මේක වඩන්න ඕන. මේක ක්‍රියාත්මක වෙන්න ඕන. මේක යෙදෙන්න ඕන. සමාධිය කියන්නේ ඒ වගේ. අර පණුවන් ඉවත් කරනවා. ඒ කියන්නේ තමන්ගේ ළඟ තියෙන කෙලෙස්, ද්වේෂය, රාගය, ලෝභය, මද, මාන, ඉරිෂියාවල් මේ සියල්ල පිංඔත්තුනි තමන්ගේ රුක්ෂය නැමැති මේ නිර්වාණය නැමැති රුක්ෂය කාදමන පණුවන්. මෙන්න මේ පණුවන් ක්‍රමානුකූලව පිංඔත්තුනි ඉවත් කරන්න ඕනේ. එතකොට ඒකට අර ධර්මයෙන් අනුග්‍රහයක් ලැබෙනවා, සාකච්ඡා වෙනුත් අනුග්‍රහයක් ලැබෙනවා. ඒ අනුග්‍රහය ලැබුණයින් පස්සේ තමයි අපට අර හරියට මොකද කෙලෙස් අඳුන ගන්න ඕනනේ, පණුවන් අඳුර ගන්න ඕනනේ. ඒ පණුවන් අඳුර ගත්තොත් තමයි පණුවන් ඉවත් කරන්න පුළුවන් වෙන්නේ. එතකොට අන්න ඒ වගේ මොකද දැන් ගහක පණුව ගත්තොත් ඇහැට පේන පණුවන් වෙනම ඉන්නවා, ඇහැට නොපෙනෙන පණුව වෙනම ඉන්නවා. සමහර ලාවට අන්වීක්ෂයකින් බැලුවත් නොපෙනෙන මට්ටමේ පණුවන් ඉන්නවනේ. එතකොට කියනවනේ සමහර ලාට මේ ගහමනේ මේ වගේ පණුව කනවා එහෙම කියනවා. අන්න ඒ වගේ කෙලෙස් අපි ළඟ තියනවා. අපිට ඉස්මතු වෙන කෙලෙස් වෙනම තියෙනවා, ඉස්මතු නොවන කෙලෙස් වෙනම තියෙනවා. එතකොට මෙන්න මේ දෙකම අපිට හඳුනගෙන ඉවත් කරන්න ඕන. එතකොට ඒක සමතේ වඩන්න ඕන. සමතේ වඩන කෙනා ඊළඟට අනුග්‍රහ කරන්න ඕන විදර්ශනාවේ. ඒක හරියට ඒ ප්‍රදේශයේ අර දැන් ගහ පෝෂණය කරන, ගහ පැල කරන්න වෙන් කරගත්තන භූමියක්, අන්නේ භූමියේ මකුණු දැල් බැඳලා තිබුණොත් ඒ මකුණු දැල් පවා මේ ගහට බාධාවා. ගහ පෝෂණය වෙන්න, ගහ සරුසාරවත් වෙන්න බාධාවා. ඒතර ඒ බැඳලා තියෙන මකුණු දැල් ඉවත් කරන්න ඕන. ඒක හරියට විදර්ශනා වඩන වගේ. මෙන්න මේ විදියට තමයි පින්වතුනි මේ නිර්වාණ මාර්ගයට කෙනෙක් යන්න වෙන්නේ. එතකොට ඒ නිර්වාණ මාර්ගයට අවශ්‍ය වෙන්නේ සම්මා දිට්ඨිය වඩා ගන්න නම් ඒ සම්මා දිට්ඨිය පින්වතුනි වඩා ගන්න මෙන්න මේ ක්‍රමයට තමයි පියවරෙන් පියවර පියවරෙන් පියවර යන්න ඕනේ. එහෙමනම් බලන්න මම ඒක අර මුලින්ම මේ දේශනාවේ මතක් කළේ අපේ පින්වතුන්ට මේ ආයි කතා කළත් යන්නේ මුලටම තමයි. ඒ කියන්නේ මුළු බුදුරජාණන් වහන්සේගේ ධර්මයම අවබෝධ කරගන්නේ නැති තාක්කල් අපිට නිවන් ලබනවා කියන එක දුෂ්කරයි. ඒ කියන්නේ මුළු බුදුරජාණන් වහන්සේගේ ධර්මයම අවබෝධ කරගන්නේ නැති තාක්කල් කියන වචනේ මම පාවිච්චි කළේ ඒකෙන් කියන්නේ නෑ නිවන් දකින ශ්‍රාවකයා ඒකාන්තේම මේ භාගතුන් වහන්සේගේ මුළු 84000ක් ධර්මස්කන්ධය ඉගෙන ගත යුතුමයි කියලා. හැබැයි මතක තියාගන්න 84000ක් ධර්මස්කන්ධයේ කිරිහි එකම ශ්‍රද්ධාවක් තියාගන්න ඕන. කිසිම තැනක වෙනස් වෙන්නේ බෑ. එකම ශ්‍රද්ධාවක් තියාගන්නට ඕන. ඒක අනිවාර්යයි. ඒ වගේම තමයි පින්වතුනි ඒ ධර්මිය වඩාගෙන වඩාගෙන ඒ ධර්මිය අවබෝධ කරගෙන බණ අහලා අහලා ඒ අහලා සාකච්ඡා කරලා එහෙම වඩාගෙන යනකොට තමයි පින්වතුනි අපට මේ කාරණාවල් හරියට වැටෙන්නේ. එතකොට තමයි අපි අර කෙලෙස් හරියට මිවත් කරගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් මෙන්න මේ අංග පහෙන් තමයි පින්වතුනි අපි මේ කතා කරන සම්මා දිට්ඨිය පෝෂණය කරගන්න පුළුවන් වෙන්නේ. ඒතර මේ සම්මා දිට්ඨිය කියන කාරණාව මම කිව්වා ඉතාම වැදගත් විශේෂ කාරණාවක්. මොකද ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළවෙනිම පියවර තමයි සම්මා දිට්ඨිය කියන එක. ඒතර මම අර මෙදදී විස්තර කරා මේ කම්මස්සගත සම්මා දිට්ඨිය. මෙන්න මේක පින්වතුනි ඉතාම වැදගත්. මොකද මේ කම්මස්සගත සම්මා දිට්ඨිය තුළ කියන්නේ පින්වතුනි ඇත්තටම අපි කරන කර්ම වලට ප්‍රතිවිපාක තියෙනවා කියන කාරණාව භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙන එක. අපි කරන කර්ම වලට ප්‍රතිවිපාක තියෙනවා කියන කාරණාව. අද පින්වතුනි බොහෝ දෙනෙක් අතරින් අයින් වෙලා තිබෙන කාරණාව මේකයි කියලා කිව්වොත් යම් ප්‍රමාණයකට සාධාරණයි. මොකද ඇතැම් දෙනෙක් ළඟ
පවට තිබෙන බිය අඩු වෙලා තියෙනවා. පිනට තියෙන කැමැත්තත් ඒ විදිහටම අඩු වෙලා තියෙනවා. පව් කරාම තමන්ට ඵල දෙනවා කියලා සමහර දිනෙකගේ ළඟ පිංඔතුනි සිතුවිල්ල පවා නැති වෙලා තියෙනවා. ඒ නිසා බය නැතුව හිතූ හිතූ පරිදි පිංඔතුනි වැරදි දේවල් කරනවා. පව් කරනවා. මේ පව කියන එක කොච්චර භයානකද කියලා කිව්වොතින් මම ධර්මදේශනාවක් පවත්වනකොට ඒ මම දේශනා කරන දේශනාව තුලින් වැරදි දෙයක් මගේ මොවින් පිට වුණොත් ඒකත් පව. සංසාරේ පිංඔතුනි බුද්ධාන්තරයකටත් වඩා එහා කාලයක් අවීචියේ දුක් විඳින්න තරම් හේතු වෙන මහ දරුණු පව. කොච්චර සිල් රැක්කත් කොච්චර පිංඔතුනි මේ ත්‍රිපිටක කට කතාවම කටපාඩම් කරගත්තත් මම ධර්මයේ කියන්නේ වැරදියට නම් එහෙනම් ඒ කාන්තේම පිංඔතුනි මට උරුම වෙන්නේ නිරය. ත්‍ර බලන පිංඔතුනි මේ කාරණාව කොච්චර වැදගත්ද? ඇයි මම වැදගත් කියලා සඳහන් කළේ? සමහර වෙලාවට බලන්න තමන්ට එන හිතට හිතුළු තමන්ට එන අදහස් සමහර වෙලාවට තමන්ට ඕන ඕන විදියට සමහරලාට විස්තර කරනවා. තමන්ට පුංචිම බියක්වත් නැහැ. මම මේ කරගන්නේ පව්. මම මේ කරගන්න පව් වලට සංසාරේ මට ප්‍රතිඵල ලැබෙනවා. ප්‍රතිවිපාක ලැබෙනවා කියලා විශ්වාසයක් නැහැ. ඒ කියන්නේ කම්මස්සගත සම්මාදිට්ඨිය නේ. තමන් කරන පව් වලට තමන්ට විපාක ලැබෙනවා කියලා බොහෝ දෙනෙක්ගේ ළඟ විශ්වාසය නේ. ඉතින් ඒ විශ්වාසයේ නැතිකම නිසාම පිංඔතුනි සමහර කෙනෙක් පවට දක්වන බිය අඩු වෙලා තියෙනවා. ඒ නිසා ප්‍රාණඝාත කරනකොට බියක් නැතුව ප්‍රාණඝාත කරනවා. කුඩා සතාගේ ඉඳලා විශාල සතා දක්වාම සමහර දිනෙක ඒ මට්ටම් වල ඉඳගෙන සත්තු මරනවා. හිතෙන්නේ නෑ මම මේ මරණ මරණ මදුරුවෙක් මදුරුවෙක් ගානේ මට සංසාරේ විපාක ලැබෙනවා. මම මේ මරණ කූඹියේ කූඹියෙක් ගානේ මට සංසාරේ නැවත නැවත මට මේ දඬුවම ලැබෙනවා මේක විපාක ලැබෙනවා කියලා බොහෝ දිනෙකට විශ්වාසී නෑ. මම මේ කරන හොරකමක් හොරකමක් ගානේ මට සංසාරේ දුක් විඳින්න වෙනවා මට මේ පව් ගෙවන්න වෙනවා කියලා බොහෝ දිනෙක ළඟ ඒ විශ්වාසය නැහැ. ඒතර බලන්න පිංගුතුනි හිම ඉතාගෙන කොච්චර පව් කරගන්නවද? ආයතනවල රැකියාවල් කරන්න ගියත් කොච්චර පව් කරගන්නවද? සාමාන්‍ය වෘත්තිකයාගේ ඉඳලා ඉහළ ශාස්ත්‍රීය රැකියාවල් කරන පෞද්ගලිකංශයයි පවා සමහර ලාවට රාජ්‍යංශයේ පවා පිංගුතුනි කොච්චර හොරකම් කරනවද? ඒ හොරකම් කරන වාරයක් වාරයක් ගානේ උදාහරණයක් කැටියට තමන් දුවන වාහනේ තෙල් ටික හොරකම් කරනවා. තමන් විකුණන භාණ්ඩේ ඒ මිල වෙනස් කළ ඒකෙන් හොරකමක් කළොත් කොච්චර පවද්ද? පිංගුතුනි මතක තියාගන්න ඒ ඔක්කොම කවුරුවත් නෙමේ ගෙවන්නේ තමන්මයි. වෙන කවුරුවත් නෙමේ තමන්ටම තමයි ගෙවන්න වෙන්නේ. තමන් දරුවෝ නිසා වෙන්න පුළුවන් එහෙම හම්බ කරන්නේ. තමන්ගේ අඹ දරුවෝ නිසා වෙන්න පුළුවන් හම්බ කරන්නේ. තමන්ගේ දෙමව්පිය නිසා වෙන්න පුළුවන් මොනවා හරි දෙයක් නිසා වෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ගෙවන්න වෙන්නේ තමන්ට තනියමයි. එනිසා මේ පවට බියක් ඇති කරගන්න හැම වෙලාවකම කරන වාරයක් වාරයක් ගානේ හිතනද මම මේ කරන හැම දෙයක්ම මට ගෙවන්න වෙනවා. ආයතනයකින් අවසරයක් නැතුව ආයතනී දුරකතන ඇමතුමක් ගත්තත් ඒකත් හොරකම. එනිසා මිනි මේ කාරණාවල් තමන් නිතර නිතර මිනිහි කරන්න. ඇයි පිංඔතුනි පුංචි ලාභයක් වෙනුවෙන් සසර විශාල අලාභයක් කරගන්නේ? පුංචි අලාභයක් නෙවෙයි සංසාරේ විශාල අලාභයක් නේ කරගන්නේ. එක ජීවිතයක් නෙමෙයි ජීවිත කීයක් අපිට ගෙවන්න වෙනවද? මේ අවුරුදු 100ක්වත් අපි මේ ජීවිතේ ජීවත් වෙන්නේ නැහැ. මේ අවුරුදු 100ක ජීවත් වෙන කාලේ සැප විඳින්නත් විඳින්නේ අවුරුදු 60ක් 70ක් නේ. ඊට පස්සේ ලෙඩ හැදිලා එක්තැන් වෙලා එහෙමනේ ඉන්න වෙන්නේ. ඒතර මේ අවුරුදු 10ක් 15ක් 20ක් 30ක් කියන මිනිමි පුංචි කාලයක සැපයක් හොයනද දීර්ඝ කාලයක් දුක් විඳින අකුසල කර්ම පිංඔතුනි අපි කරගන්නේ ඇයි? මෙන්න මේක අපේ පිංඔතුන් හිතනද? එනිසා ඒක හිතලා පුළුවන් තරම් පිංඔතුනි යකුසල කර්ම වලින් වළකින උත්සාහ කරන්න. කාමයේ වරදවා හැසිරෙන එකත් එහෙමයි. ତୁටේ ඒ දේවල් තුලින් තමන්ගේ හිතේ ආශාවක් තමන්ගේ හිතේ කැමැත්තක් ඉටු කරගන්න වෙන්න පුළුවන්. අර අපි ආනන්ද හාමුදුරුවෝ එක ජීවිතයක මහා නාරද කාශ්‍යප ජාතකයේදී සඳහන් කරනවනේ එක ජීවිතයක කාමයේ වරදවා හැසිරිලා ජීවිත කීයක් පිංඔතුනි දුක් විඳද? හැබැයි විඳින විඳින වාරයක් වාරයක් ගානේ මුළු ජීවිත කාලේ මේ දුක විඳනි. මුළු ජීවිත කාලේ මේ දුක විඳා. එක ජීවිතයක එක සතුටක් හොයාගෙන ගිහිල්ලා. බොරු කියන එකත් එහෙමයි. සුරාපානය කරන එකත් එහෙමයි. මෙන්න මේ කාරණාවල් පිළිබඳ අපේ පිංඔතුන් හිතන්ඩ විමසන්ඩ වෑයම් කරන්න. එනිසා මෙන්න මේ කාරණාවල්
සිටි දරාගෙන අපේ පින්වත් පිරිස පවට බියක් ඇති කරගන්න පිනට කැමැත්තක් ඇති කරගන්න හැම වෙලාවකම අපේ පින්වතුන් හොඳ දෙයක් කළොත් උදාහරණයක් ඇටියට අපේ පින්වතුන් හිතනද වැසිකිළියකට ගිහිල්ලා ඒ වැසිකිළිය අපිරිසිදුයි කලින් ගියපු කෙනා අපිරිසිදු කරලා වෙන්න පුළුවන් හැබැයි තමන් තමන්ගේ අවශ්‍යතාවය ඉටු කරගෙන ඒ විදිහට මෙනවා හැබැයි තමන්ගේ අවශ්‍යතාවය තමන් ඉටු කරගෙන ඒ විදිහට එනවා කියලා හිතන්නකෝ නමුත් අපේ පින්වතුන් ඒ වැසිකිළියට ගිහිල්ලා ඒ වැසිකිළිය අපේ පින්වතුන් පිරිසුදු කරලා ආවොත් දන්නවද කොච්චර පිනක් ලැබෙනවද කියලා ඒකත් පිනක් තමන්ට ලැබෙන පින තමන් ඉන්න තැන පිරිසුදු කරගත්තොත් ඒකත් පින තවත් කෙනෙකුට පහසුවෙන් ඉන්න සලසන කියන එක ඒකත් පින බලන්නක අපේ සක්විත රජු ශක්‍ර දෙවියෝ ඒ ශක්‍ර දෙවියෝ ඒ දිව්‍ය භවයේ ලැබිය මිනිස් ලෝකේ එවැනි පින්කම් කරලා එනිසා යහපත් දෙයක් කළොත් මතක තියාගන්න ඒ යහපත් දෙයට ලැබෙන්නෙම යහපත් ප්‍රතිඵලයම තමයි මෙන්න මේ සම්මා දිට්ඨිය අපේ පින්වතුන්ගේ හිත තුළ ඇති කරගන්න මේක පින්වතුනි විස්තර කරන්න බොහෝ කරුණ තියෙනවා නමුත් මං අර විශේෂ කරුණක් හැටියට අපේ පින්වතුන්ට මං කල්පනා කරා මෙන්න මේ කාරණා විස්තර කරොත් වටිනවා කියලා ඉතින් ඇත්තට මේ දේශනාව ගත්තම මූලාශ්‍ර ටිකක් සඳහන් කළා විතරයි කරුණු නම් තියෙනවා බොහෝ ප්‍රමාණයක් විස්තර කරන්න සම්මා දිට්ඨිය කියන කාරණාව ගත්තත් පින්වතුනි දේශනාවල් 10000 ප්‍රමාණයක් පින්වතුනි කළත් ඒ කාරණාව විස්තර කරලා නිමා කරන්න බැහැ කියලා තමයි මගේ නම් අදහස. එමනම් මං හිතන මේ ප්‍රමාණය හරි අපේ පින්වතුන්ට මේ කාරණාව දිනු කරගන්න උපකාරයක් ලැබෙයි කියලා ඒ විශ්වාසයේ තබමින් අපි අදට මේ දේශනාව නිමාවටපත් කරනවා. අද අපි අපේ පින්වතුන්ට විස්තර කරේ මේ සම්මා දිට්ඨිය කියන කාරණාව. එදී සම්මා දිට්ඨිය පෝෂණය වෙන අංග පහක් අනුග්‍රහිත සූත්‍රයේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. ඒතර ඒකෙදී සම්මා දිට්ඨිය කියන එක ආකාර පහකින් විස්තර කරනවා. ඒ ආකාර පහේ පළවෙනි එක තමයි කම්මස්සගත සම්මා දිට්ඨිය කියන එක. කම්මස්සගත සම්මා දිට්ඨිය කියන එක මම විශේෂයෙන් විස්තර කරේ මේක අනිවාර්යම අවශ්‍ය අඩුම තරමේ නිවන් ලබන එක කෙසේ වෙතත් අපේ පින්වතුන්ට සුගති භවයක උපදින්න ඕනේ කියන කැමැත්තක් හරි තියෙනවා නම් අඩුම තරමේ මෙන්න මේ සම්මා දිට්ඨියවත් වර්ධනය කරගත යුතුයි. ඉතින් පවට බියක් ඇති කරගෙන පිනට කැමැත්තක් ඇති කරගෙන මේ පින පව පිළිබඳ විශ්වාසය තබාගෙන ඒ සම්මා දිට්ඨිය පිහිටන්නට පින්වත් හැම දිනාටම මේ උතුම් සද්ධර්ම දේශනාව උපකාර වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි දේශනාව නිමවටපත් කරනවා. හොඳ එහෙමනම් අද දවසේ මේ උතුම් සදහම් දේශනාව මුළු මහත් ලෝකයාටම අවබෝධ කරවන්න අද දවසේ දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරන්නට යෙදෙන පින්වතුන්ට අපි පින් අනුමෝදන් කරනවා. අද දේශනාවේ දායකත්වයේ දරුවේ මහනුවර ශ්‍රීමත් කුඩා රත්වත්ත මාවත නොම්බර 481 එක නිවසේ පදිංචි කිත්සිරි ජිනදාස මහත්මයා ඇතුළු පින්වන්ත පිරිස බලාපොරොත්තු වෙනවා මීට මාස 3කට පෙර මිය ගිය කරුණාවති ආටිගල මෑණියන්ට පින්පෙත් අනුමෝදන් කරන්නටත් වසර 29කට පෙර මිය ගිය සුමනසිරි ගෝමස් පියාණන්ට පින් අනුමෝදන් කරන්නටත් වසර 20කට පෙර මිය ගිය එච් ජිනදාස පියාණන්ටත් වසර 18කට පෙර මිය ගිය සී ආර්යවති මෑණියන්ටත් වසර 3කට පෙර මියගේ තුසිත තාඹගල සහෝදරයාටත් පින් අනුමෝදන් කරන බලාපොරොත්තු වෙනවා. ඒ හැම දිනාටම මේ පින් අනුමෝදන් වේවා. හැම දිනාගේම සසර ගමන සුවපත් වේවා. ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි සාදු කියා පින් අනුමෝදන් කරමු. එවාගේම දේශකයන් වහන්සේ වන අපටත් නිත්නාලිකාවේ කාර්යමණ්ඩලය හැම දිනාටමත් ආශිර්වාදේ කරනවා. ඒ හැම දිනාටමත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අවසානයේ ඔබ අප හැම දිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ පින උතුම් පාරමී ධර්මයක්ම වේවායි සාදු 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 කියා අපි ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ඨහා චුබුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ සාසනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකං